කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවධානම් කලාප ලෙස නම් කර ඇති බස්නාහිර පළාත හා යාපනය දිස්ත්‍රික්කයට මෙතෙක් දින නියමයක් නොමැතිව ඇඳරි නීතිය ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් පවතින තත්ත්වය මත මෙම දිස්ත්‍රික්ක හතරට අමතරව පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලටද නැවත දැනුම් දෙනතුරු ඇඳරි නීතිය ක්‍රියාත්මක කිරීමටයි බලධාරීන් අද තීරණය කළේ. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා එම දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිතා කරන අයට රෙහිව ඩීදේ තදින්ම ක්‍රියාත්මක කරන බවයි රජය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් දින නියමයක් නොමැතිව ඇඳරි නීතිය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක 6 හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට පෙරවරු 6ට ඉවත් කරන ඇඳරි නීතිය යළි දහවල් 2ට පැනවීමට නියමිතයි. ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය හෙට දිනේදී తాවකාලිකව අත්‍යවශ්‍ය සේවා සඳහා ඉවත් වෙනවා. නමුත් එසේ ඉවත්වන්නේ ඔබට වෙනත් කිසිම ස්ථානයකට යාමට නොවේයි. ඔබගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධ ලබා ගැනීමට පමණයි. ඒ වගේම ඔබට ඔබ ඉන්න ප්‍රදේශයෙන් කිසිම ප්‍රදේශයකට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. යතුරු පැදිවල 2-3 දිනක් ගමන් කිරීම, ත්‍රී රෝද රථවල 2-3 දිනක් ගමන් කිරීමෙන් වැළකී යුතුයි. ඔබ දින කීපයක් නිවසේ හුදෙකලාව සිට නැවතත් අසල්වැසියන් සමග එසේ ගමන් කරනවා නම් මේ නිරෝධායන නීතීන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම හෙට දිනේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඇඳිරි නීතිය යම් ප්‍රමාණයකට ඉවත් කරන ප්‍රදේශවල බෙලන්සල් සහ එම නගරාශ්‍රිත යොදවනු ලබනවා. ඒ සෑම විටම දෙදෙනෙක් අතර පරතරය මීටරයකට වඩා තබා ගන්න, ඒ වගේම සෑම අවස්ථාවකදීම රංචු ගැසීමෙන් වළකින්න. විශේෂයෙන්ම ඇඳිරි නීති කාලය තුළ ඇඳිරි නීතිය කඩ කරන අයට එරෙහිවත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇඳිරි නීති කඩ කරන අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ලබනවා. කිසිසේත් ඔවුන්ට පොලිසිය මගින් නැප ලබා දෙන්නේ නැහැ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. බැංකුවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තමුන්ගේ නිල හැඳුනුම්පත භාවිතා කිරීමෙන් තම සේවා ස්ථානය දක්වා යාමට හෙට දිනේ පමණක් අවස්ථාව ලබා දී තිබෙනවා. ඉන්පසුව විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල පොලිසි මගින් බැංකු කාර්ය මණ්ඩල වෙත ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. බලපත්‍ර නොමැතිව ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩල, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල කාර්ය මණ්ඩල සහ මාධ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සඳහා පමණයි හැඳුනුම් පතින්. අනිත් සියලුම අය සඳහා අපි අදාළ නිර්දේශයන් මත ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා. ඒ ඇඳිරි නීති බලපත්‍ර උපරිම අප්‍රේල් 10 වෙනිදා දක්වා කාලයක් සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනිකුත් සියලුම අත්‍යවශ්‍යම සේවා සඳහා